आई वॉन्ट टू दे अल्पो दे वैलेंटी का आरंभ कर मो फ्राइच सेंट्रल लोग वहां से उत्तर तक जा अरे राइट राइट दैन मां हिताने संबंध लेने हम दारुए कुटे में निबंधने हम बोला नहीं थी ने प्रश्न कहना बलाने दहन बलाने හරි හොඳයි ෆ්‍රෙෂ් දැන් හැමෝටම මේ නිබන්ධනය හම්බ වෙලා තියෙන්නේ මේ මාසෙට පේමන්ට්ස් කරන හැම දරුවෙක්ලාගේ ටියුට් එක තියෙනවා ප්‍රථම පයි දෙවෙනි ටියුට් එක හරින්නේ ෆ්‍රෙෂ් එතකොට අපි මෙයාගේ සාකච්ඡා කළා ගිය සතියේදී ෆ්‍රෙෂ් කන්ඩෙන්සරය දක්වා අපි සාකච්ඡා කර ඉවර කරා ටියුට් එකේ 3 මිනිට් දක්වාවා හරි ටියුට් එකේ 3 මිනිට් දක්වාවනේ හරි ටියුට් එකේ 3 මිනිට් දක්වාවිලා තියෙනවා අපි එතනින් ඉස්සරහට දෙන ටික අවධානය යොමු කරමු මට පොඩ්ඩක් කියන්න පොතේ අද ඉන්නවද පන්තියේ මේ පේමන්ට් කළා තවම ටියුට් සම්බෙච්ච නැහැ කියන කට්ටිය ඉන්නවද අපි පේමන්ට් කරලා තියෙන අපිට තවම ටියුට් හම්බෙලා නැහැ පොඩ්ඩක් මට බලන්න එහෙම ඉන්නව නම් පොඩ්ඩක් මට කියන්න නෑ ඔවුලු නෑනේ රයිට් හරි එහෙනම් හැමෝටම ටියුට් සම්බලා දෙන්නේ රයිට් පොතේ අපි අද අපි කතා කරන උන්න පොතේ මේ ජොලන පද්ධතිය පිළිබඳවනේ දැන් ජොලන පද්ධතිය ගැන ගිය සතියේ අපි කතා කරද්දී පොලිගු ජොලන පද්ධතිය ගැන සාකච්ඡා කිරීම ආරම්භ කරලා තිබුණේ ඒදි ගිය සතියේ විතර කතා කළා පොත ඩිස්ට්‍රිබියුටර් ගැන කතා කළා ඊට පස්සේ අපි එතනින් එහාට කතා කළා ටියුට් එකේ තුන්වෙනි පිටුවේ කන්ඩෙන්සර් එක ගැන තමයි කතා කරලා ඉවර කළා පැහැදිලිද හරි ටියුට් එකේ තුන්වෙනි පිටුවේ පොතේ කන්ඩෙන්සර් එක ගැන අපි සාකච්ඡා කළා අවසාන කළා රයිට් එතකොට එතනින් ඉස්සරහටයි අපිට දරුවනේ දේවල් කතා කරන්නට තියෙන්නේ හරි එතකොට රයිට් හරි ඔව් අපි එන්නේ පොතේ අද සාකච්ඡා කරන්න තුන්වෙනි පිටුවේ තියෙන පුලිඟු පේනුව ගැන සාකච්ඡා කරනවා තුන්වෙනි පිටුවේ තියෙන පොතේ පුලිඟු පේනුව ගැනයි අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ දැන් පුලිඟු පේනුව එහෙම නැත්නම් ස්පාර්ක් ප්ලග් එකක් ගත්තාට පස්සේ මේ ස්පාර්ක් ප්ලග් එකක් අපි භාවිතා කරන ඇයි කියන කාරණාවට මම හේතු කිහිපයක් කියන්නම් පොතේ දැන් සාමාන්‍ය ස්පාර්ක් ප්ලග් එකක් ගත්තාට පස්සේ අපි ස්පාර්ක් ප්ලග් එක දකින්න මෙන්න මෙහෙම මෙයාට තියෙනවා එමන් මෙටල් බොඩි එකක් තියෙනවා රයිට් මෙන්න මේ ආකාරයෙන් විතරනේ අපි සාමාන්‍යයෙන් ওই ලකින් ස්පාර්ක් ප්ලග් එක ලකින්නේ අපි දකින්නේ මෙහෙමනේ මෙයාගේ මෙන්න මෙතන මෙන්න මෙයාට අපි කියනවා පුතේ භූගත ඉලෙක්ට්‍රෝඩය කියලා භූගත ඉලෙක්ට්‍රෝඩය හරිද මෙන්න මෙයාට අපි කියනවා පුතා මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියලා මේ මැද තියෙන මෙන්න මෙයාට මෙයාට කියනවා මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියලා පුතේ දැන් ওই මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය කියලා ගත්තට පස්සේ හරි මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය කියලා පොතේ මේ කොටස් දෙක ගත්තට පස්සේ මේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයයි භූගත ඉලෙක්ට්‍රෝඩය අතර තියෙන මෙන්න මේ ගැප් එකක් තියෙනවනේ පරතරයක් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය භූගත ඉලෙක්ට්‍රෝඩය අතර තියෙන පොතේ ගැප් එකක් මෙන්න මේ ගැප් එකට අපි නමක් කියනවා මේකට අපි කියනවා පේනු පරතරය කියලා පේනු පරතරය සාමාන්‍ය මේ පේනු පරතරය පුතේ මිලිමීටර 0.6 ඉඳලා මිලිමීටර එකක් දක්වා වූ දුර ප්‍රමාණයකින් යුක්තයි පේනු පරතරය මිලිමීටර 0.6 ඉඳලා මිලිමීටර එකක් දක්වා ප්‍රමාණයකින් යුක්තයි මොකද ඔය දෙන්න අතර ඔය තියෙන පරතරයකින් තමයි ප්ලග් ගැප් එක දරුවනේ තියෙන්නේ පැහැදිලිද එතකොට මේ ප්ලග් එකක් ගත්තට පස්සේ මේකෙන් කෙරෙන්නේ නියමිත වේලාව තුළ සම්පීඩනය වෙච්ච පෙට්‍රල් වාත මිශ්‍රණයට
පුළුවන් උදාහැරීමයි සිද්ධ කරන්නේ. එතකොට මේක අපි හඳුනා ගන්න කොටස් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මෙයාගේ තියෙනවා පොතේ මෙන්න කොටස් කීපයක්. මෙයාගේ තියෙනවා මෙන්න මේ උඩම කොටසට කියනවා අපි සම්බන්ධක අග්‍රය කියලා කියනවා. සම්බන්ධක අග්‍රය කියලා කියනවා. මෙන්න මේ කොටස තියෙන පුතා මැටි කට්ටයක්. අපි ඒකට කියනවා පුතේ ඕසිලේන් පරිවාරකය කියලා කියනවා. මෙයාට කියනවා පුතේ ලෝහ ආවරණය මෙටල් බොඩි එකක් තියෙන්නේ. මෙයා මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය, මෙයා භූගත ඉලෙක්ට්‍රෝඩය. හරි, කොටස් ඔය විදිහටයි අපි දකින්නේ ස්පාර්ක් ප්ලග් එකක. පුතාල එමු ටියුට් එකේ තුන්වෙනි පිටුවට. ටියුට් එකේ තුන්වෙනි පිටුවට ආවට පස්සේ අපි කතා කරන්න එතනදී ටියුට් එකේ තුන්වෙනි පිටුවේදී අපි කතා කරන්න පුතේ පුලිඟු පේනුව පිළිබඳව. අපි එතෙන්ට අවධානය යොමු කරමු. එන ටියුට් එකේ තුන්වෙනි පිටුවට පුතේ පුලිඟු පේනුව කියන තැනට. හරි, පුලිඟු පේනුව කියන තැනට ඇවිල්ලා මුලින්ම ඔය ස්පාර්ක් ප්ලග් එකේ තියෙන කොටස් ටික පුතේ අපි අවබෝධ කරගනිමු. හරි, රයිට්. අපි යමු දරුවනේ ටියුට් එකේ එන්නකො තුන්වෙනි පිටුවට. තුන්වෙනි පිටුවට ආවට පස්සේ පුතේ ඔයා දකින්නවා රයිට්. ඔයා පුතේ තුන්වෙනි පිටුවට ආවට පස්සේ ඔයා දකින්නවා මෙන්න මෙයාව. හරි, තුන්වෙනි පිටුවට ආවට පස්සේ ඔයා දකින්නවා මෙයාව. හරි, මෙයාගේ දරුවනේ අපි කොටස් ටික පිළිවෙලින් ලකුණු කරන්න උත්සාහ කරමු. හරි, අපි අවධානය යොමු කරමු. හරි, ටියුට් එකේ තියෙන ඔය ස්පාර්ක් ප්ලග් එකේ කොටස් ටික ටියුට් එකේ දකුණු පැත්තෙන් අපි නෝට් කරගනිමු පිළිවෙලින් මෙන්න මෙහෙම. ලකුණු කරන්න පොතේ පුළුඟු පේනවා කියන තර කතාවල දකුණු පැත්තෙන් A B C D E කියන කොටස් ටික පිළිවෙලින් මෙන්න මෙහෙම ලකුණු කරන්න. A ලකුණු කරන්න පුතා සම්බන්ධක අග්‍රය. A ලකුණු කරන සම්බන්ධක අග්‍රය. A සම්බන්ධක අග්‍රය. ඊට පස්සේ පොතේ ලකුණු කරන්න B පෝසිලේන් පරිවාරකය. B කියන්නේ පෝසිලේන් පරිවාරකය. B පෝසිලේන් පරිවාරකය. පෝසිලේන් පරිවාරකය. ඊට පස්සේ C මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය. C කියන්නේ පොතේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය. C මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය. ඊට පස්සේ D කියන්නේ පොතේ ලෝහ බඳ. D කියන්නේ ලෝහ බඳ. D ලෝහ බඳ. ඊට පස්සේ පොතේ E භූගත ඉලෙක්ට්‍රෝඩය. E කියන්නේ භූගත ඉලෙක්ට්‍රෝඩය. රයිට්. ඔය ටික හරි. A B C D E ඔන්න කොටස් ටික හරි. ඊට පස්සේ එයාට යටින් පොතේ අපි මෙන්න මෙහෙම නෝට් කරමු. ලියන්න පිළිවෙලින් මෙන්න මෙහෙම. මෙයා මෙන්න මෙහෙම නෝට් එකක් දා ගන්න ඔය ස්පාක් ප්ලග් එක ගැන. හරි, තුන්වෙනි පිටුවට අදාළව ලියා ගන්න මෙන්න මෙහෙම රූපෙට යටින් ඔය සක් කොටස් ටික නම් කළා. එයාට යටින් මෙන්න මේ වාක්‍ය ලියන්න පුතේ. ලියන්න මෙන්න මෙහෙම. මම මේ කියන වාක්‍ය ලියන්න. මෙහෙම ලියන්න පුතේ. පෙට්‍රල් වාත මිශ්‍රණය. පෙට්‍රල් වාත මිශ්‍රණය. පෙට්‍රල් වාත මිශ්‍රණය. දහනය කිරීම සඳහා. පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම සඳහා අවශ්‍ය පුලිංගුව. පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම සඳහා අවශ්‍ය පුලිංගුව. අවශ්‍ය පුලිංගුව ඇති කිරීම සඳහා. එමට ඇති කිරීම. ඇති කිරීම. ඇති කිරීම. පුලිංගු පේනුව මගින් සිදු කරයි. ඇති කිරීම පුලිඟු පේනුව මගින් සිදු කරයි. ඇති කිරීම පුලිඟු පේනුව මගින් සිදු කරයි. පුලිඟු පේනුව මගින් සිදු කරයි. පුලිඟු පේනුවේ. පුලිඟු පේනුවේ. ඉලෙක්ට්‍රෝඩ දෙක පමණක්. පුලිඟු පේනුවේ ඉලෙක්ට්‍රෝඩ දෙක පමණක්. පුලිඟු පේනුවේ ඉලෙක්ට්‍රෝඩ දෙක පමණක්. එන්ජිමේ දහන කුටීරය තුළ. එන්ජිමේ දහන කුටීරය තුළ. එන්ජිමේ දහන කුටීරය තුළ පිහිටන පරිදි. එන්ජිමේ දහන කුටීරය තුළ පිහිටන පරිදි. එන්ජිමේ දහන කුටීරය තුළ පිහිටන පරිදි. පිහිටන පරිදි සිලින්ඩර හිසට. පිහිටන පරිදි සිලින්ඩර හිසට
সিলিন্ডার হিসেটা স্ক্রুপ পটা মাগিন, সিলিন্ডার হিসেটা স্ক্রুপ পটা মাগিন সাবিবে, স্ক্রুপ পটা মাগিন সাবিবে এইটা এইটা আধিক ভোল্টিয়ে তাবয়াক, এটা আধিক ভোল্টিয়ে তাবয়াক ইয়েদেনে বেবিন, এটা অধিক ভোল্টিয়ে তাবয়াক ইয়েদেনে বেবিন, এটা অধিক ভোল্টিয়ে তাবয়াক ইয়েদেনে বেবিন বিদুলিয়া কাঁদু নোয়ানো লেস, বিদুলিয়া কাঁদু নোয়ানো লেস, বিদুলিয়া কাঁদু নোয়ানো লেস ফসিলেন পরিবারক যদায়ত, ফসিলেন পরিবারক যদায়ত, ফসিলেন পরিবারক যদায়ত, ফসিলেন পরিবারক যদায়ত, যদায়ত ফসিলেন পরিবারক যদায়ত, ফসিলেন পরিবারক যদায়ত ඉට මදිනං හැපැත්තේ පිටුට යන්න හැපැත්තේ රෝ රූපයක් තියෙන රූපයට දකුණු පැත්තේ ලියන්න පුළුවන්. ඉට තියෙනවා නම් ඔතන ලියන්න රූලක් අරලා මෙන්න මේ කාරණාවත් ලියන්න. ඉට තියෙනවා නම් ඔතනින්ම ලියන්න. ඉට මදිනං හැපැත්තේ පිටුට යන්න. හරි. ලියන්න කොපොදි මෙන්න මේ වාක්‍යයත් යටි ලියන්න රූලක් අරලා මෙහෙම ලියන්න. රූලක් අරලා මෙහෙම ලියන්න. එතකොට සිලින්ඩර තත් සිලින්ඩරය තුලදී ඇතිවන පීඩනය හා ඉත මදිනම් හැබැයි පිටුට යන්න සිලින්ඩරය තුලදී ඇතිවන පීඩනය හා උෂ්ණත්වය යටතේ ක්‍රියා කිරීමේදී උෂ්ණත්වය යටතේ ක්‍රියා කිරීමේදී එයට ඔරොත්තු දීම සඳහා එයට ඔරොත්තු දීම සඳහා ඉලෙක්ට්‍රෝඩ නිකල් මිශ්‍ර ලෝහයෙන් තනා ඇත, ඉලෙක්ට්‍රෝඩ නිකල් මිශ්‍ර ලෝහයෙන් තනා ඇත, ඉලෙක්ට්‍රෝඩ නිකල් මිශ්‍ර ලෝහයෙන් තනා ඇත, ඉලෙක්ට්‍රෝඩ අතර පරතරය, කුලිඟු පේනු පරතරය ලෙස, ඉලෙක්ට්‍රෝඩ අතර පරතරය කුලිඟු පේනු පරතරය ලෙස හැඳින්වේ, කුලිඟු පේනු පරතරය ලෙස හැඳින්වේ මෙම පරතරය, එන්ජින් වර්ගය අනුව වෙනස් වේ, මෙම පරතරය එන්ජින් වර්ගය අනුව වෙනස් වේ, එන්ජින් වර්ගය අනුව වෙනස් වේ. හරි, සාමාන්‍යයෙන් මෙහි පරතරය, මිලිමීටර 0.6 ඉරක් මිලිමීටර 1 දක්වා, මිලිමීටර 0.6 ඉරක් මිලිමීටර 1 දක්වා අගයක් ගනි, මිලිමීටර 0.6 ඉරක් මිලිමීටර 1 දක්වා අගයක් ගනි, මිලිමීටර 0.6 ඉරක් මිලිමීටර 1 දක්වා අගයක් ගනි, නියමිත අගය, එන්ජින් නිෂ්පාදකින් විසින්, එන්ජින් නිෂ්පාදකින් විසින් නියම කරනු ලැබේ, එන්ජින් නිෂ්පාදකින් විසින් නියම කරනු ලැබේ, එන්ජින් නිෂ්පාදකින් විසින් නියම කරනු ලැබේ, නියම කරනු ලැබේ. හරි. නියම කරනු ලැබේ. රයිට්. ඊට පස්සේ පුතේ, හරි. ඊට පස්සේ ඔය ස්පාර්ක් ප්ලග් එකේ ගැප් එක තියෙනවා නේද? මෙන්න මේ ගැප් එක, මනින්න පාවිච්චි කරනවා ස්පර්ශ කාමාණය කරන උපකරණය. හරි, මේ ප්ලග් එකේ ගැප් එක මනින්න.
එතකොට වාගේ ටියුබ් එකේ ඔය හතරවෙනි පිටුවේ දීලා තියෙන රූපසටහන තියෙන උඩම අන්න එතන ඔයාලට පැහැදිලිව පේන පුතේ මෙන්න මේ අදහස මේ තියෙන්නේ මම ඔය ඩිස්ප්ලේ කළා ඒ සටහන ඔයාලට දැන් පේනවා ඒ ඩිස්ප්ලේ එකේ ඔන්න ඒ සටහන කුලිඟු පේනුව තියෙනවා ස්පර්ශ කාමාණය මගින් කුලිඟු පේනුවේ තියෙන ඔය ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පරතරය පරීක්ෂා කරන්න ස්පර්ශ කාමාණයේ තියෙන තහඩු පටියක් භාවිතා කිරීම කරනවා ඔබ දකිනවා ඔන්න ඔය උපකරණය ඔය ආකාරයට භාවිතා කරලා තමයි ප්ලග් එකේ ගැප් එක අපි පරීක්ෂා කරන්නේ අන්න ඒක පුංචි වාක්‍යයකින් මෙන්න නෝට් කරන එක වාක්‍යයක් ඔය ඉඩ තියෙන තැනක ලියා ගන්න ඉඩ මදි නම් ඔතන ඔය දීලා තියෙන හතරෙනි පිටේ උඩ තියෙන බෝඩර් එකේ හරි කමක් නැහැ ලියා ගන්න හරි ඉඩ තියෙන තැනක මෙන්න මේ වාක්‍ය ලියා ගන්න පුංචි වාක්‍යයක් මෙහෙම ලියන්න පොතේ ඉඩ තියෙන තැනක ලියා ගන්න හරහට හරි කමක් නැහැ ලියා ගන්න මෙහෙම ලියන්න පුලිඟු පේනු පරතරය මැනීමට පුලිඟු පේනු පරතරය මැනීමට කුලිඟු පේනු පරතරය මැනීමට ස්පර්ශක ආමාණය යොදා ගනි 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 එච්චරයි ස්පර්ශක ආමාණය යොදා ගනි ස්පර්ශක ආමාණය යොදා ගනි හරි හරි ඊට පස්සේ පොතේ හඳින් අවධානය යොමු කරන්න මම එනවා පොතේ ඊට පස්සේ සාකච්ඡා කරන්න හරි ඊට පස්සේ මම එනවා පොතේ සාකච්ඡා කරන්න මේ ඔය බැටරි කොයිල් ජ්වලන පද්ධති වර්තමානයේදී භාවිතා කරන්නේ නැහැ පොතේ අද ඇත්තටම මේ පද්ධති ක්‍රමය අයින් කරලා තියෙන්නේ ඒක තවම භාවිතා කරන අවස්ථා කීපයක් තියෙන්න පුළුවන් නමුත් බොහෝ විට නවීන වාහන වලට නම් මේක වේදා ගන්න නැහැ ඒ කියන්නේ බැටරි කොයිල් ජ්වලන පද්ධතිය වර්තමානයේ වෙද්දී භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා ඒක අවාසි ඒකට හේතු තියෙනවා මම එතෙන්ට එන්න කලින් මම කියනවා දරුවනේ දෙයක් ඒ තමයි මේ ඉඳුම් කෝණය ගැන ඉඳුම් කෝණය දැන් අපි ගත්තාම ඩෝ ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙන කැමිය තියෙනවනේ පොතේ ඔය ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙන කැමිය ගත්තාම හරි කැමිය ගත්තාම මෙතන තියෙනවා නම් අපි ඔය දකින විස්පර්ශක තුඩු හරි විස්පර්ශක තුඩු දෙක තියෙන පුතා මෙහෙම නම් මෙහෙම නම් තියෙන විස්පර්ශක තුඩු දැන් ඔයාලට පේනවා මෙන්න මෙයාගේ මේ කැමියේ මෙන්න මේ සීමාවයි අතර හරි කැමියේ කැරකෙන මෙන්න මේ සීමා දෙක අතර මේක අපි හිතමුක මේ පැත්තට කැරකෙනවා කියලා කැමිය මෙහාට කැරකෙනවා නම් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ විස්පර්ශක තුඩු දෙක දැන් වැදිලා තියෙන්නේ එතකොට මෙන්න මෙතන තියෙනවා දරුණු ලෝහ කොට මෙතන තියෙනවා කොටසක් දැන් මේ කැමිය කරකවෙනකොට මේ කැමිය වදින්නේ මෙන්න මේ කොටස මේ කැමිය වෙනම මුල්ල කොටස මෙතන වැදුන ගමන් තමයි මේක ඉස්සෙන්නේ. ආයේ මුල්ල කොටස පැන්න ගමන් ආයෙ මේක පාත් වෙනවා. පාත් වෙලා මෙතන ඉඳලා මේ සීමාව දක්වාම විස්පර්ශක තුඩු ලඟ වෙලා තියෙනවා. ඈත් වෙලා නැහැ. ඊට පස්සේ මේ මුල්ල කොටස ආප ගමන් ආයෙ මොකද වෙන්නේ? විස්පර්ශක තුඩු ඈත් වෙනවා. මුල්ල කොටස පහු වෙලා ටික දුරක් ගියපු ගමන් මොකද වෙන්නේ? විස්පර්ශක තුඩු දෙක ලඟ වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ ආයෙ මේ තුඩු කෙලවරක් ආපු ගමන් මොකද වෙන්නේ? විස්පර්ශක තුඩු දෙක ඈත් වෙනවා. පැහැදිලිද ඔය ආකාරයට තමයි මෙයාගේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ පැහැදිලිද එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් එතකොට අපිට කියන්න පුළුවන් වෙන මෙහෙම කැමිය කරකැවෙන අවස්ථාවේදී කැමිය කරකැවෙන වෙලාවේ එහෙම නැත්නම් මම කියනවා විස්පර්ශක තුඩු ලං වෙලා තියෙන වෙලාවේ කැමියට කරකෙන්න පුළුවන් කෝණයක් තියෙනවනේ විස්පර්ශක තුඩු ලං වෙලා තියෙන අවස්ථාවේ කැමියට කරකැවෙන්න පුළුවන් කෝණයක් තියෙනවනේ මෙන්න මේ කැමියට කරකෙන්න පුළුවන් කෝණයට නමක් කියනවා අපි ඉඳුම් කෝණය එහෙම නැත්නම් අපි කියනවා ඩුවෙල් කෝණය කියලා. හරිද? විස්පර්ශක තුඩු ලං වෙලා තියෙන අවස්ථාවේ කැමියට කරකෙන්න පුළුවන් කෝණයට නමක් කියනවා ඩුවෙල් කෝණය කියලා. තේරුණාද උදේ? හරි. අපි ඉස්සෙල්ලාම ටියුට් එකේ හතරවෙනි විඩුවේ ඔන්න ඔය ඉඳුම් කෝණය කියන එකේ පිළිබඳව අපි උදේ සාකච්ඡාව අපට අවධානයක් යොමු කරලා ඉමු. ඒ නිසා එන්න ඔයාලගේ ටියුට් එකේ දරුවනේ ඉඳුම් කෝණය කියලා දරන්න. ටියුට් එකේ ඉඳුම් කෝණය කියලා දරන්න ආපු ගමන් ඔයාගේ ටියුට් එකේ මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් උදේ කරලා තියෙනවා හරි ඔයා ඉඳුම් කෝණය කියලා දැනට අප ගමන් ඔයාගේ ටියුට් එකේ මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරලා ඇති හරි රයිට් රයිට් මෙන්න මෙතන පතෙන් එන්න ඔය ටියුට් එකේ හතරෙනි පිටේ යටම තියෙන ඉඳුම් කෝණය නැත්තම් ඩුවල් කෝණය ඔය ඩුවල් කෝණය නැත්තම් ඉඳුම් කෝණය කියන ඔයාලට ඔය රූපසලන දිහා බලපුවම පේනවා විස්පර්ශක තුඩු ලං වෙලා තියෙන අවස්ථාවේ කැමිය කරගෙන කෝණය ඉඳුම් කෝණයයි
එක ලියනවා මෙන්න මෙහෙම. ලියනකොට ඉඳුම් කෝණය කියන දැනට වෙලා මෙහෙම ලියන්න. ලියන්න. කැමියේ 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 නිර්මිත කැමියේ නිර්මිත ජ්‍යාමිතික හැඩය අනුව කැමියේ නිර්මිත ජ්‍යාමිතික හැඩය අනුව කැමියේ නිර්මිත ජ්‍යාමිතික හැඩය අනුව ජ්‍යාමිතික හැඩය අනුව ජ්‍යාමිතික හැඩය අනුව විස්පර්ශකතුඩු වැසී ඇති විස්පර්ශකතුඩු වැසී ඇති කාලය තුළ විස්පර්ශකතුඩු වැසී ඇති කාලය තුළ විස්පර්ශකතුඩු වැසී ඇති කාලය තුළ බෙදාහරිණියේ ඇති කැමිය බෙදාහරිණියේ ඇති කැමිය බෙදාහරිණියේ ඇති කැමිය භ්‍රමණය වන බෙදාහරිණිය ඇති කැමිය භ්‍රමණය වන අංශක ප්‍රමාණය භ්‍රමණය වන අංශක ප්‍රමාණය අංශක ප්‍රමාණය ඉඳුම් කෝණය ලෙස හඳුන්වයි 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 හරි අපි දන්නවද මොකක්ද ඉඳුම් කෝණය කියන්නේ කියලා හරි අපි ආපහු වෙන පාඩුවට දරුවනේ ආපහු ටියුට් එකට එනවා ඉඳුම් කෝණය ලෙස හඳුන්වයි හරිනේ මේක ලියාගන්න නේද රයිට් ඊට පස්සේ එනකොට අපි කතා කරන්න හරි ඊට පස්සේ එනවා කතා කරන්න බැටරි කෝල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි ගැන පොඩ්ඩක් අපි කතා කරන්නට එනවා බැටරි කෝල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි මම දැන් පැහැදිලි කරනවා මෙන්න මෙහෙම දරුවනේ ඔය බැටරි කෝල් ජ්වලන පද්ධතියක තියෙන විස්පර්ශක තුඩු දැන් එන්ජිම වැඩ කරන හැම අවස්ථාවකම විස්පර්ශක තුඩු ගැටෙනවා වදිනවා ඈත් වෙනවා වදිනවා ඈත් වෙනවා ඔය සිද්ධිය වෙනවනේ එතකොට ඔය සිද්ධිය වෙනකොට කාලයක් යනකොට පොදී විස්පර්ශක තුඩු විටින් විට අපිට පිරිසුදු කරන්න සිද්ධ වෙනවා හරි එකක් තමයි විටින් විට පිරිසුදු කරන්න සිද්ධ වෙනවා ඒ වගේම දරුවනේ තුඩු පරතරය සකස් කරන්න සිද්ධ වෙනවා එහෙමත් නැත්නම් තුඩු අලුතින් යොදන්න සිද්ධ වෙනවා ඒක අවාසියක් පැහැදිලිද මම මේ කතා කරන්නේ බැටරි කෝල් ජීවරණ පද්ධති භාවිතයේ අවාසි පළවෙනි එක තමයි විස්පර්ශක තුඩු විටින් විට පිරිසුදු කරන්න සිද්ධ වෙනවා විටින් විට පිරිසුදු කරන්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් තුඩු පරතරය සකස් කරන්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් අලුතින් යොදන්න සිද්ධ වෙනවා මේක අවාසියක් පැහැදිලිද හරි මේක අවාසියක් ඒ වගේමයි අපි බැටරි කෝල් ජීවරණ පද්ධතියක් ගත්තට පස්සේ විශේෂයෙන්ම බැටරි කෝල් ජීවරණ පද්ධතියක අර වාහනේ වේගය වැඩි වෙනකොට විස්පර්ශක තුඩු දෙක වදින වදින වේගය වැඩි වෙනවනේ ටක් 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 ගාලා විස්පර්ශක තුඩු දෙක වදිනවනේ විස්පර්ශක තුඩු දෙක දරුවනේ ඉක්මනින් ඉක්මනින් වදිනකොට සිද්ධ වෙනවා විස්පර්ශක තුඩු වැහිලා තියෙන කාලය වගේම විස්පර්ශක තුඩු ඇරලා තියෙන කාලයත් මොකද වෙන්නේ අඩු වෙනවා හරි විශේෂයෙන්ම දරුවනේ විස්පර්ශක තුඩු මෙතනදී වැසී ඇති කාලය අඩු වීම හේතුවෙන් හරි විස්පර්ශක තුඩු වැහිලා තියෙන කාලය අඩු වීම හේතුවෙන් ද්විතීයිකයෙන් අධිවෝල්ටීයතාව නිපදවන්න දෙන හැකියාව අඩු වෙනවා මොකද ද්විතීයිකයේ තුල අධිවෝල්ටීයතාව නිපදවීම සිද්ධ වෙන්නේ ප්‍රාථමික දඟරේ ධාරාව කැඩීම හේතු කොටගෙනනේ ඒ නිසා වාහනේ වේගය වැඩි වෙනකොට විශේෂයෙන්ම විස්පර්ශක තුඩු වැහිලා තියෙන කාලය අඩු වීම හේතුවෙන් හැදෙන ද්විතීයිකයේ තුල හැදෙන වෝල්ටීයතාවය දුර්වල වෙනවා ඒ කියන්නේ පුළිඟු දුර්වල වීම සිද්ධ වෙනවා ඒක තමයි වාසියක් ඒ වගේමයි අපිට තව කියන්න පුළුවන් විශේෂම දරුවනේ දැන් ඔය ත්‍රීතිකේ හරහා ගලන්න පුළුවන් උපරිම කරන්ට් එකක් තියෙනවනේ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් කරන්ට් එක ප්‍රාථමික දඟරේ හරහා ගලන කරන්ට් එක විස්පර්ශක තුඩු හරහා ගිහිල්ලානේ ඔය යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ විශේෂම මේ විස්පර්ශක තුඩු හරහා ගලන්න පුළුවන් උපරිම ධාරාව හරි උපරිම ධාරාව ඇම්පියර් 3කට වමන සීමා වෙනවා විස්පර්ශක තුඩු හරහා ඇම්පියර් 3කට වැඩි කරන්ට් එකක් යන්න බෑ ඊට වඩා වැඩි කරන්ට් එකක් ගිය තුඩු පිච්චෙන්න පුළුවන්. අන්න ඒ නිසා විස්පර්ශක තුඩු හරහා යන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 3ක් වගේ වෙන නිසා ද්විතීයික දඟරිය තුල අධිවෝල්ටීයතාවය උත්පාදනය වුණාට ඒක සීමාව වැඩි කරන්න බෑ. මොකද හේතුව සාමාන්‍යයෙන් බැටරි කෝල් ජ්වලන පද්ධතියකදී පුතේ මේ ඔය හයි වෝල්ටේජ් එක හදනකොට සාමාන්‍යයෙන් වෝල්ට් 20000ක් 22000ක් වගේ අධිවෝල්ටීයතාවයක් තමයි හදන්නේ. හැබැයි ඕක ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක් වුණාම වෝල්ට් 60000කට වැඩි වෝල්ටීයතාවයක් හදනවා. පැහැදිලිද? ඒක අවාසියක් වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ
දෙවි දීකේ සරණීමේ විස්පර්ශ පුතුළු හරහා ඇම්පියර් 3ක පමණ ධාරාවක් ගැලීම හේතුවෙන් ඒක අවාසියක් වෙනවා. හරි. ඒ වගේමයි විශේෂයෙන්ම දැන් එන්ජිමේ වේගය වැඩි වෙනකොට, ඒ කියන්නේ එන්ජිමේ ඉහළ වේගවලදී තුඩු ගත්තාම විස්පර්ශක තුඩු ගත්තාම ඉක්මනින් ඉක්මනින් වදින්න ලං يعني වදිනවා ඈත් වෙනවා වදිනවා ඈත් වෙනවා. ඔය සිද්ධිය ඉක්මනින් ඉක්මනින් සිද්ධ වෙද්දී අපි කියනවා තුඩු වල පොළා පැනීමක් සිද්ධ වෙනවා කියලා. තුඩු වල පොළා පැනීමක්. තුඩු වල පොළා පැනීමක් කියන්නේ තුඩු ඇවිල්ල වැඩිලා බම්ප් වෙන්න ගන්නවා. වැඩිලද? බම්ප් වෙන්න ගන්නවා. අන්න ඒක හොඳ නැහැ. එහෙම වුණාම වෙනවා හැදෙන අධි වෝල්ටීයතාවයේ පුළුඟු දුර්වල වෙනවා. පැහැදිලිද? ඒක ගැටලුවක්. අපි කතා කරමු මෙන්න මේක. ලියන්න පොතේ ටියුට් එකේ එනවා යා හතරවෙනි පිටුවට බැටරි කෝල් ජ්වලන පද්ධතියක ඇතිවන අවාසි පිළිබඳව අපි කතා කරන්න යනවා. ඒ නිසා බැටරි කෝල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි ගැන පොතේ අපි කතා කරන මෙන්න මේකම. හරි? බැටරි කෝල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි. ඒ යටතේ අපි එනවා පොතේ කතා කරන්න බැටරි කෝල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි කියන තීරුව යටතේ මෙන්න මේ පැහැදිලි කිරීමකට එනවා. හරි. ටියුට් එකේ පොතේ වට දීලා තියෙනවා මෙන්න මෙතන. ටොපික් එක කියන තරණය එන්න බැටරි කෝල් ජ්වලන පද්ධතියක ඇති අවාසි. හරි. මෙතෙන්ට ඇවිල්ලා අපි පැහැදිලි කරගමු මම කරුණු හතරකින් දෙන්නම්. බැටරි කෝල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි ටික මෙන්න මෙහෙම. පළවෙනි කෙනා ලියන්න අවාසි යටතේ. පළවෙනි අවාසි ලියන ඩොට් එකක් දාලා පොතේ ලියන්න විස්පර්ශක තුඩු. ඒක වියන්න දාලා ලියන්න ස්පර්ශක කියලා මම තිබ්බට ඒක වියන්න දාලා ලියා ගන්න. විස්පර්ශක තුඩු විස්පර්ශක තුඩු විටින් විට විස්පර්ශක තුඩු විටින් විට පිරිසිදු කිරීමට හා විස්පර්ශක තුඩු විටින් විට පිරිසිදු කිරීමට හා විටින් විට පිරිසිදු කිරීමට හා තුඩු පරතරය සැකසීමට තුඩු පරතරය සැකසීමට තුඩු පරතරය සැකසීමට හා අලුතින් යෙදීමට සිදුවේ. තුඩු පරතරය සැකසීමට හා අලුතින් යෙදීමට සිදුවේ. අලුතින් යෙදීමට සිදුවේ. අලුතින් යෙදීමට සිදුවේ. අලුතින් යෙදීමට සිදුවේ. ඊළඟට ලියන්න. ඊළඟ අවාසිය ලියන්න. එන්ජිමේ එන්ජිමේ ඉහළ වේගවලදී එන්ජිමේ ඉහළ වේගවලදී එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩු එතරම් වියන්න දාලා හදා ගන්න ස්පර්ශක නෙමෙයි වියන්න දාන්න විස්පර්ශක තුඩු එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩු වැසී ඇති කාලය විස්පර්ශක තුඩු වැසී ඇති කාලය අඩුවීමෙන් විස්පර්ශක තුඩු වැසී ඇති කාලය අඩුවීමෙන් අඩුවීමෙන් ජලන දඟරයේ නිපදවන ජලන දඟරයේ නිපදවන ජලන දඟරයේ නිපදවන අධි වෝල්ටීයතාව අධි වෝල්ටීයතාව අඩුවි අධි වෝල්ටීයතාව අඩුවි අධි වෝල්ටීයතාව අඩුවි පුළුඟු දුර්වල වීම අධි වෝල්ටීයතාව අඩුවි පුළුඟු දුර්වල වීම පුළුඟු දුර්වල වීම පුළුඟු දුර්වල වීම. හරි. ඊළඟ කෙනා ලියන්න පොදේ ඊළඟ කෙනා ලියනවා විස්පර්ශක තුඩු මගින් එතන හදා ගන්න වියන දාලා ලියන්න පුතා විස්පර්ශක තුඩු මගින් විස්පර්ශක තුඩු මගින් පාලනය කළ හැකි විස්පර්ශක තුඩු මගින් පාලනය කළ හැකි ධාරාව විස්පර්ශක තුඩු මගින් පාලනය කළ හැකි ධාරාව පාලනය කළ හැකි ධාරාව ඇම්පියර 3කට පමණ ඇම්පියර 3කට පමණ සීමා කිරීමට ඇම්පියර 3කට පමණ සීමා කිරීමට සිදුවීම හේතුවෙන් ඇම්පියර 3කට පමණ සීමා කිරීමට සිදුවීම හේතුවෙන් සිදුවීම හේතුවෙන් සිදුවීම හේතුවෙන් ප්‍රාථමික ධාරාව ප්‍රාථමික ධාරාව වැඩි කර ගැනීමට නොහැකි වීම ප්‍රාථමික ධාරාව වැඩි කර ගැනීමට නොහැකි වීම ප්‍රාථමික ධාරාව වැඩි කර ගැනීමට නොහැකි වීම
ප්‍රාථමික ධාරාව වැඩි කර ගැනීමට නොහැකිවීම වැඩි කර ගැනීමට නොහැකිවීම අවසාන කාරණාවලියන පුතේ එන්ජිමේ ඉහළ වේගවලදී එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩුවල එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩුවල සිදුවන විස්පර්ශක තුඩුවල සිදුවන විස්පර්ශක තුඩුවල සිදුවන පාවීම හා පොළා පැනීම පාවීම හා පොළා පැනීම නිසා පාවීම හා පොළා පැනීම නිසා පාවීම හා පොළා පැනීම නිසා ඩුවෙල් කෝණය අඩුවීමෙන් ඩුවෙල් කෝණය අඩුවීමෙන් ඩුවෙල් කෝණය අඩුවීමෙන් ඩුවෙල් කෝණය අඩුවීමෙන් ජොලන දඟරයේ ඩුවෙල් කෝණය අඩුවීමෙන් ජොලන දඟරයේ උත්පාදනය කරන ජලන දඟරයේ උත්පාදනය කරන උත්පාදනය කරන වෝල්ටීයතාව උත්පාදනය කරන වෝල්ටීයතාව අඩුවීම වෝල්ටීයතාව අඩුවීම අඩුවීම පොතේ ඔය විදිහට වැටරිකෝල් ජ්වලන පද්ධතියක අවාදි සිද්ධ වෙනවා මේ අවාදි සිද්ධ වීම නිසා මේවා මගහරවා ගන්න තමයි ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය කියලා කෙනෙක් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ අන්න ඒක ලියලා ඔතනම කොටස නතර කරන්න ඒ නිසා වෙනම පාටකින් පුතේ යටින් මෙන්න මේ වාක්‍ය ලියලා ඉවර කරන්න රූලක් අරලා මෙන්න මේ වාක්‍ය ලියන්න දැන් මෙහෙම බැටරි කොයිල් ජ්වලන පද්ධති වල බැටරි කොයිල් ජ්වලන පද්ධති වල ඇති බැටරි කොයිල් ජ්වලන පද්ධති වල ඇති ඒක පද්ධති වල ඇති කියලාම දාගන්න බැටරි කොයිල් ජ්වලන පද්ධති වල ඇති ඉහත දුර්වලතා මග හරවා ගැනීමට ඉහත දුර්වලතා මග හරවා ගැනීමට මග හරවා ගැනීමට ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති බිහිවිය මග හරවා ගැනීමට ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති බිහිවිය මග හරවා ගැනීමට ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති බිහිවිය ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති බිහිවිය මග හරවා ගැනීමට ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති බිහිවිය හරි පැහැදිලිනේ හරි ලියලා අවසන් නැති අය ඉන්නවනම් ටක් ගලවක නෝට් කරගෙන අවසන් කරන්න බලන්න හරි ඉවරද රයිට් ඉවරයි ඊට පස්සේ පොඩි අපි එනවා කතා කරන්න ඔය ජ්වලන පද්ධති වල ඇති වෙන්න පුළුවන් දෝෂ ගැන කතා කරන්න දැන් ජ්වලන පද්ධති වල ඇති වෙන්න පුළුවන් දෝෂ තියෙනවා පොතේ කීපයක් එකක් තමයි ඔය ස්පාර්ක් ප්ලග් එකේ ඒ කියන්නේ පුලුගු පේනුවේ කාබන් බඳිනවා ඒක දෝෂයක් පැහැදිලිද මම කීපයක් විස්තර කරන්නම් හරි කීපයක් මම විස්තර කරන්නම් මෙන්න මේ ආකාරයට එකක් තමයි පුතේ පුලිඟු පේනුවේ කාබන් බඳිනවා පැහැදිලිද එකක් තමයි පුතේ පුලිඟු පේනුවේ කාබන් බඳිනවා ඒ වගේම දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. ඒ වගේම පොතේ පේනු පරතරය වෙනස් වෙනවා. ස්පාර්ක් ප්ලග් ගැප් එක වෙනස් වෙනවා. ඒ වගේමයි පොතේ පේනුව ක්‍රියා නොකිරීම. ඒ කියන්නේ ස්පාර්ක් ප්ලග් එක පුතා වැඩ කරන්නේ නැතුව යනවා පිච්චිලා. පැහැදිලිද? ඒ වගේම විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම විස්පර්ශක තුඩු පුතේ දෝෂ සහිත වෙනවා ඒකත් ගැටලුවක් ඒ වගේම විස්පර්ශක
තුඩු පරතරය වෙනස් වෙලා විස්පර්ශක තුඩු පරතරය වෙනස් වෙලා ඒ වගේ නමුදේ අධිවෝල්ටීයතා රැහැන්වල දෝෂ අධි වෝල්ටීයතා රැහැන්වල දෝෂ ඔන්න ඔය වගේ අපිට ගැටලුකාරී අවස්ථා කීපයක් උදා වෙනවා අපි ওই ටිකේ දැන් නොට් කරන්නට යන්නේ පැහැදිලිනේ හරි එහෙනම් අපි කතා කරමු ටියුට් එකේ පස්වෙනි පිටුවේ ඉන්න ඔයා ජ්වලන පද්ධතිය ගැන කතා කරන අවසාන තැනට එන්න ජ්වලන පද්ධතිය ඇති වෙන්න පුළුවන් දෝෂ ගැන කතා කරන තැනට එන්න හරි එන්න සයින් අප් පොදේ ටියුට් එකේ ජ්වලන පද්ධතියේ ඇති වෙන්න පුළුවන් දෝෂ ගැන කතා කරන තැනට හරි ඔයාගේ දරුණේ ටියුට් එකේ වෙන්න මෙතෙන්ට එනවා ජ්වලන පද්ධතියේ ඇති වෙන්න පුළුවන් දෝෂ ගැන යටි ඉරට මෙන්න කීපයක් අපි විස්තර කරමු හරි පළවෙනි කෙනා ලියන්න පොදේ යටි ඉරට පළවෙනි කෙනා ලියන්න දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම නැත්නම් දුර්වල වීම දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම දුර්වල වීම ඊළඟට ලියන්න පොදේ කුලිකු පේනුවේ කාබන් බැඳීම කුලිකු පේනුවේ කාබන් බැඳීම කුලිකු පේනුවේ කාබන් බැඳීම ඊළඟට ලියනවා පේනු පරතරය වෙනස් වීම ඊළඟට පේනුව ක්‍රියා නොකිරීම ඊළඟට විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම ඊළඟට පොතේ විස්පර්ශක තුළු පරතරය වෙනස් වීම අවසාන කෙනා යන්න අධිවෝල්ටීයතා රැහැන්වල දෝෂ තත්වයන් දෝෂ තත්වයන් අධිවෝල්ටීයතා රැහැන්වල දෝෂ තත්වයන් අධිවෝල්ටීයතා රැහැන්වල දෝෂ තත්වයන් හරි හොඳයි හොඳයි. පොතේ ඔතනින් අපේ ජ්වලන පද්ධතිය වැරදික ඉවර වෙනවා. හරි? ජ්වලන පද්ධතිය ඉවරයි. ඊට පස්සේ එනවා අපි ඊළඟ පද්ධතියට. ඒ තමයි පුතේ කූලින් සිස්ටම් එක එහෙම නැත්නම් සිසිලන පද්ධතිය. හරි? කූලින් සිස්ටම් එක එහෙම නැත්නම් සිසිලන පද්ධතිය ගැනයි අපි දැන් කතා කරන්නට යන්නේ. හරි? සිසිලන පද්ධතිය. හරි. දැන් චුට්ටක් අහගෙන ඉන්නකෝ. මම මේව පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. පුතේ දැන් හිතන්න. හරි? මෙහෙම හිතන්නකෝ දැන් පොතේ මේ එන්ජිමක් ගත්තට පස්සේ එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී යාන්ත්‍රික කොටස් ගණනාවක් අවශ්‍ය වෙනවනේ
ඒකනේ එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී යාන්ත්‍රික කොටස් ගණනාවක් තියෙනවා. මේ යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක වෙනකොට උපදිනවා තාපය. ඒ එන්ජිමේ තාපය යම් සීමාවක් ඉක්මවා ගියපු ගමන් ගැටලුවක් වෙනවනේ. ඒ කියන්නේ එන්ජිම හදලා තියෙන ලෝහවලින්නේ ලෝහ ප්‍රසාරණය වෙන්න ගන්නවනේ. ලෝහ ප්‍රසාරණය වුණොත් එන්ජිමේ කොටස් හිර වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙනවනේ. ඒ නිසා පුතේ එන්ජිම තුල උපදින තාපය අතිරික්ත ප්‍රමාණයක් තියෙනවනේ. එන්ජිමේ උපදින තාපයේ අතිරික්තයක් තියෙනවනේ. වැඩිපුර උපදින ප්‍රමාණයක් තියෙනවනේ. ආන් ඒ වැඩිපුර උපදින ප්‍රමාණය පද්ධතියෙන් ඉවත් කිරීම තමයි පුතේ සිසිලන පද්ධතියකින් කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සිසිලන පද්ධතියකින් කරන්නේ මෝටර් රථයක උපදින තාපයේ අතිරික්තය ඉවත් කිරීම. පැහැදිලිද? රයිට්. එතකොට පුතේ දැන් සාමාන්‍ය අපි ගත්තොත් එහෙම එන්ජිමකින් උපදින තාප ශක්තිය. පැහැදිලිද? අපි ගන්නවා පුතේ එන්ජිමෙන් උපදින තාප ශක්තිය. අපි හිතමු එන්ජිමක උපදින තාප ශක්තිය මුදේ 100%යි කියලා. මේ 100%ක් කියන එක කෙනා බෙදෙනවා පුතේ කොටස් කීපයකට. මේකෙන් 125ක් පුතේ ඵලදායි ජවය ලෙස ඉවත් කිරීම කරනවා. එන්ජිමෙන් උපදින ජවයෙන් ඇත්තටම හතර වෙන එකක් ඵලදායි ජවය ලෙස අපි අයින් කරනවා. ඊළඟට පුතේ 10%ක් 10%ක් ඝර්ෂණය හේතුවෙන් ඉවත් කරනවා. 10%ක් පුතේ ඝර්ෂණය නිසා සිද්ධ වෙන හානි. ඝර්ෂණය නිසා සිදුවන හානි. ඝර්ෂණය නිසා සිදුවන හානි කියලා අපි සලකනවා. එතකොට පුතේ මෙයාගෙන් 30%ක් 30%ක් පුතේ සිසිලන පද්ධතිය මගින් ඉවත් කරනවා. හරි, සිසිලන පද්ධතිය මගින් ඉවත් කරනවා. ඊට පස්සේ එන්ජිමේ උපදින තාපයෙන් පුතා 35%ක් පිටාර වායුව සමග ඉවත් වෙනවා. ඔන්න පුතේ එන්ජිමක උපදින තාපය 100%ක් කිව්වට ඕකෙන් 25%යි ඵලදායි ජවය ලෙස ලබා ගන්නෙ. 10%ක් ඝර්ෂණය නිසා සිද්ධ වෙන හානි විදියට අයින් වෙනවා. 30%ක් සිසිලන පද්ධතියෙන් අයින් කරනවා. 35%ක් පිටාර වායුවත් එක්ක එන්ජිමෙන් ඉවත් වෙලා යනවා. පැහැදිලිද? ඔන්න එන්ජිමක උපදින තාපය පුතා බෙදිලා යන විදිය. එතකොට එන්ජිමක් ගත්තට පස්සේ එන්ජිමක සිසිලනය සඳහා ප්‍රධාන ආකාර දෙකක් භාවිතා කරනවා. එක්කෙනෙක් අපි හඳුනා ගන්නවා වා සිසිලනය කියලා. අනිත් එක්කෙන අපි හඳුනා ගන්නවා පුතේ ද්‍රව සිසිලනය කියලා. මේ ද්‍රව සිසිලනයටම අපි තව නමක් කියනවා ජල සිසිලනය කියලා කියනවා. ජල සිසිලනය. පැහැදිලිද? එතකොට වා සිසිලනය හෝ ද්‍රව සිසිලනය කියන ක්‍රම දෙකෙන් සිසිලනය කරද්දී ඕනෑම එන්ජිමක තාපය පිට වෙලා යන විදිල යන ක්‍රමය තමයි මම ඔය පැහැදිලි කළේ. එතකොට වාසිසරණ එන්ජිමක් ගත්තට පස්සේ වාසිසරණය කියන්නේ දැන් ඔයාලා දන්නවා පොතේ. දැන් ඔය මෝඩ බයික් එකක් උදාහරණයක් විදිහට ගන්නකොට දැන් CT100 බයික් එකක්, ඒ වගේම ඩිස්කවරි බයික් එකක්, පල්සර් එකක්, ඒ වගේ බයික් එකක් ගත්තාම හතරම දැකලා තියෙනවා. එයාගේ එන්ජිම හෙඩ් එක තියෙනවානේ. හරි, හෙඩ් එක මෙහෙම තියෙනවා දැකලා ඇති. මෙයා උඩ වෙන වෙන දරුවනේ ඇල්මීනියම් හෝ චීන චට්ටි වලින්. හරි, සොනික් කොන්ට්‍රෝල් එකේ දැනේ නේද? හරි. හරි. මෙහෙම තියනවනම් ඔන්න කොටස් ටික මෙන්න මේ වගේ ඇලුමිනියම් හෝ චීන චට්ටි කොටස් වලින් නිර්මාණය වෙලා තියෙනවා දැකලා තියෙනවා. මේකට අපි නමක් කියනවා පුතා සිසිලන වරල් කියලා. සිසිලන වරල්. එහෙම නැත්නම් කියනවා කූලින් පින්ස්. කූලින් පින්ස් කියලා කියනවා. මේ කූලින් පින්ස් වලින් කරන දෙයක් තියෙනවා පුතේ. දැන් එන්ජිමේ සිලින්ඩරය වලින් හෙඩ් එකෙන් තාපය අයින් කරනකොට මේ සිසිලන වරල් තිබ්බේ නැත්තම් තට්ටේ ගෑවා වගේ මේ ලෝහ කොටස විතරක් නම් තියෙන්නේ. ඊයාගෙන් තාපය පිටවෙද්දි තියෙන පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයට වඩා පුතේ මේ කූලින් පින්ස් දැම්මට පස්සේ ඒ කූලින් පින්ස් වල දිගහැරලා ගත්තාම තියෙන ක්ෂේත්‍රඵලය වැඩි නේද? දැන් එක මේ පින් එකක් ගත්තාම පින් එකේ වම් පැත්තක් දකුණු පැත්තක් විදියට දරුවනේ ගත්තාම පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි නේ. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයේ වැඩි සිසිලන වරල් තියෙන මේ එන්ජිමක් භාවිතා කරනකොට වැඩි ක්ෂේත්‍රඵලයකට තාපය වැඩි ප්‍රමාණයක් මුදා හරිනවා. මුදා හැරලා අපි එතකොට වාහනේ ඉදිරියට දහවණිය කරනකොට වායු ගෝලයේ වාතයේ වැඩි ප්‍රමාණයක්
ගැටෙනවා මෙන්න මේ තියෙන තාපයත් එක්ක. එතකොට ඒ තාපය පුළුවන් ඉක්මනින් එන්ජිමෙන් ඉවත් වෙන්න මෙයා හේතුවක් වෙනවා. තේරුණාද? ඒ කියන්නේ එන්ජිමක තියෙන සිසිලන වරල් භාවිතා කරලා එන්ජිමේ උපදින තාපය හැකි ඉක්මනින් ඉවත් කරන්න පුළුවන්. ඔන්න ඕක සිද්ධ වෙනවා වාස සිසිලන පද්ධතිවල. ද්‍රව සිසිලන පද්ධතිවල තමයි පුතා රේඩියේටර් එකක් තියෙන්නේ. අපි ඒක ගැන නිවාඩුව කතා කරමු. ලියන්න මෙන්න මේක. එන්න ටියුට් එකේ ඔයාගේ සිසිලන පද්ධතිය කියලා දැනට සිසිලන පද්ධතිය කියලා දැනට ඇවිල්ලා සිසිලන පද්ධතිය කියලා දැනට ඇවිල්ලා පුතේ ඔයාට දීලා තියෙනවා මෙන්න මේ කොටස. බලන්න පොතේ වාගේ ටියුට් එකේ සිසිලන පද්ධතිය කියන දරණ එන්නකෝ මම ඔය දාලා දෙන දරණට. හරි, එතෙන්ට ඇවිල්ලා පොතේ ඔයාට කරන්න පුංචි වැඩක් තියෙනවා. එතෙන්ට ඇවිල්ලා, හරි, එතෙන්ට ඇවිල්ලා පොතේ ඔයා මෙන්න මේ පුංචි නෝට් එකක් යනවා දාගමු. මම එක ඩිස්ප්ලේ කරන්නම්. එතකොට ඔන්න ලියන්න පටලවා ගන්න තුල ලියා ගන්න පුළුවන් වෙයි. ලියන්නකෝ මෙන්න මෙහෙම. ලියන්න සිසිලන පද්ධතිය කියන දරණ ඇවිල්ලා පොත මෙන්න මේ වාක්‍ය ලියන්න. ලියන්න මෙහෙම. අභ්‍යන්තර දහන එන්ජිමක අභ්‍යන්තර දහන එන්ජිමක ඉන්ධන දහනයෙන් ලැබෙන තාපයෙන් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනුයේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනුයේ ආසන්න ලෙස සියයට 25ක් පමණි සියයට 25ක් පමණි ඉතිරිවන තාප ප්‍රමාණය වායු ගෝලයට මුදා හැරිය යුතුවේ ඉතිරිවන තාප ප්‍රමාණය වායු ගෝලයට මුදා හැරිය යුතුවේ මුදා හැරිය යුතුවේ එසේ නොවුනහොත් අධික තාපය නිසා එන්ජිම සාදා ඇති ලෝහ සංරචක එන්ජිම සාදා ඇති ලෝහ සංරචක එන්ජිම සාදා ඇති ලෝහ සංරචක කමා ගෑස්කට් වැනිදේ විනාශ වී යනු ඇත ගෑස්කට් වැනිදේ විනාශ වී යනු ඇත විනාශ වී යනු ඇත සිසිලන පද්ධතිය මගින් සිසිලන පද්ධතිය මගින් දල වශයෙන් සියලු 30ක තාප ප්‍රමාණයක් ඉවත් කරනු ලැබේ කියලා දාලා පුතේ අපි එනවා ඊට පස්සේ කතා කරන්න මේ මෙන්න මේ රූප සටහන පිළිබඳව. මම එක මෙහෙම දෙන්නම්. ඔයාව ලියපු වාක්‍ය ඛණ්ඩයට යටින් රූලක් ඇරලා ලියන්නකො පුතා මෙන්න මෙහෙම. ඔයා දැන් නෝට් එක දාගත්ත තැනට යටින් රූලක් ඇරලා මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්නකො. මෙහෙම ලියන්න. මෝටර් රථයක උපදින රූලක් ඇරලා ලියන්න. මෙයා ඔය ලියපු නෝට් එකට යටින් ලියන්න මෙන්න මෙහෙම පුතේ.
මෝටර් රථයක උපදින තාප ශක්තිය බිඳී යන ආකාරය. මෝටර් රථයක උපදින තාප ශක්තිය බිඳී යන ආකාරය කියලා දාලා, බිඳී යන ආකාරය කියලා දාලා පොතේ ලස්සනට ඔන්න රූපසරණ හැද ගන්න බලන්න, ටක් ගාලා පාට කීපයක් හරි භාවිතා කරලා, පාට කීපයක් හරි භාවිතා කරලා ලස්සනට ඔබ නෝට් කරන්න බලන්න. හරි, ඉක්මන් කරන්න බලන්න, පාට කීපයක් ඔබ පාවිච්චි කරලා වැඩේ පටන් ගන්න බලන්න. වැඩේ පටන් ගන්න ඇමරි ඉවරලා මට කියන්න වැඩි ඉවරයි කියලා, ඉක්මන් කරන්න බලන්න, වැඩි ඉවරලා කියන්න ඉවරයි කියලා ඉක්මන් කරලා ගන්න. තව දිනා ඉන්නවනම් මට කියන්න දෙයි. තව දිනා ඉන්නවනම් කියන්න.
වැඩි වෙනවා කියන්නේ. තව ලියනවද? අඳිනවද? අඳිනා ඉන්නවද? තව වැඩි වෙනවද? මට පොඩ්ඩක් කියන්න. මට සඳහන දෙන්න බෑ වැඩි වෙනවා මට කියන්න. මම දන්නේ නැහැ ඔයාලා වැඩි වෙනවද නැද්ද කියලා. මේක අඳිනවද නැද්ද මට පොඩ්ඩක් කියන්න. මම දැනුවත් කරන්න. ඉන්සර් වැඩි වෙනවද? රමේෂ් මට පොඩ්ඩක් මම දැනුවත් කරන්න. පින්සර තව දෙනවා රයිට් හරි පින්සර ඉක්ම කරන්න පින්සර තව ඉන්නවා නැත්නම් ඉක්ම කරන්න අන්න ඒකයි මම අහන්නේ දැන් මම දෙයක් අහපම කියන්න පුරුදු වෙන්නේ නැහැ අහන්න මට ඔයාලා පේන්නේ නැති නිසා මේ හරි පින්සර ඉක්ම කරන්න දිනකොට ඒක ලරුවෙක් කෙනෙක් ඉක්ම කරන්න ගියා පින්සර් ඉවරද පොතේ තව නැද්ද? පින්සර මොකද තත්වේ? හරි ඉවරයිලු. හරි. පොතේ දැන් අපි ඔය සිසිලන පද්ධතිය ගැන කතා කරලා අපි දැන් මේ බෙදීම නිදාගත්තේ ඔන්න දැන් උන්ජිමක උපදින තාපය බෙදිලා යන විදිහ. ඊට පස්සේ අපි ඔතන ඔයාට යටින් නෝට් කරගන්නට ඕන පොතේ දැන් උන්ජිමක සිසිලන පද්ධතිය ප්‍රධාන ආකාර දෙකයි. එක්කෙනෙක් වාතය සිසිලනේ අනිත් එක කරනවා ද්‍රව සිසිලනේ. එහෙම නැත්නම් අපි ජල සිසිලනේ කියලා කියනවා. අපි එක ලියමු මෙන්න මෙහෙම. එයාට යට තියෙන ඉඩ ටියුට් එකේ එයාට යට තියෙන ඉඩ බැලන්ස් කරලා අපිට නෝට් කරන්න පුළුවන් වෙයි. එයාට යටින් මෙන්න මේ ටිකක් ලියාගමු කුංචි කාරණා කිපයක් ලියන්න බෙන්න මේ යටින් පොතේ මෙයාට යටින් මෙන්න අපි නෝට් කරනවා ලියුම් මෙන්න මෙහෙම හරි ඔයාගේ ටියුට් එකේ ඔන්න ටික දැන් ඔයාලා ලියාගෙන ඉවරයිනේ හරි මෙයාට යටින් මෙන්න මෙහෙම නෝට් කරන්න ඕනේ මෙයාට යටින් මෙහෙම නෝට් කරමු ලියන්න එන්ජිම ක්‍රියා කිරීමේදී එන්ජිම ක්‍රියා කිරීමේදී එන්ජිම ක්‍රියා කිරීමේදී අභ්‍යන්තර දහන කුටීර තුළ එන්ජිම ක්‍රියා කිරීමේදී අභ්‍යන්තර දහන කුටීර තුළ අභ්‍යන්තර දහන කුටීර තුළ නිපද වෙන තාපය අභ්‍යන්තර දහන කුටීර තුළ නිපද වෙන තාපය නිපද වෙන තාපය වාතයට මුදාහැර වාතයට මුදාහැර වාතයට මුදාහැර එන්ජිම නියත උෂ්ණත්වයේ එන්ජිම නියත උෂ්ණත්වයේ එන්ජිම නියත උෂ්ණත්වයේ තබා ගැනීම නියත උෂ්ණත්වයේ තබා ගැනීම නියත උෂ්ණත්වයේ තබා ගැනීම සිසිලන පද්ධතියෙන් සිදුවේ සිසිරණ පද්ධතියෙන් සිදුවේ සිසිරණ පද්ධතියෙන් සිදුවේ සිසිරණ පද්ධතියෙන් සිදුවේ සිසිරණ පද්ධතියෙන් සිදුවේ එන්ජිම නියමිත උෂ්ණත්වයේ එන්ජිම නියමිත උෂ්ණත්වයේ දහවණය නොවන්නේ නම් එන්ජිම නියමිත උෂ්ණත්වයේ දහවණය නොවන්නේ නම් එන්ජිම නියමිත උෂ්ණත්වයේ දහවණය නොවන්නේ නම්
එහි කොටස් ගෙවී යාම. එහි කොටස් ගෙවී යාම. කාර්යක්ෂමතාව අඩුවීම. කාර්යක්ෂමතාව අඩුවීම. කාර්යක්ෂමතාව අඩුවීම. කමා. දුම් පිටකිරීම වැඩිවීම. දුම් පිටකිරීම වැඩිවීම. වැනි දුර්වලතා මතු කරයි. වැනි දුර්වලතා මතු කරයි. වැනි දුර්වලතා මතු කරයි. සිසිලනයේ ප්‍රධාන ආකාර දෙකකි. සිසිලනයේ ප්‍රධාන ආකාර දෙකකි. සිසිලනයේ ප්‍රධාන ආකාර දෙකකි කියලා දාලා යටියට දාන්න ඩොට් දාලා එක දෙක වෙනින්ම දාන්න. පළවෙනි එක කරන්න යමු දෙ. වා සිසිලනය. පළවෙනි ඩොට් එක දාලා ලියන්න වා සිසිලනය වෙනම පාටින් ලියාගත්තත් කමක් නැහැ. සෝරි. සෝරි දැන් මුදේ පළවෙනි කරලා යන වාසිසිලණය. දෙවෙනි කරලා යන ද්‍රව සිසිලණය කියලා. පළවෙනි කරන වාසිසිලණය දෙවෙනි කරලා යන මුදේ ද්‍රව සිසිලණය කියලා. ද්‍රව සිසිලණය. රයිට්. ඊට පස්සේ හරි. අපි නම් කතා කරන්න යන පළවෙනි කෙනා විදිහට පුතේ වා සිසිලණය පිළිබඳව සාකච්ඡා කරන්න පියනවා. වා සිසිලණය ගැන. හරි. එනවා අපි හැබැයි පිටුට එනවා වා සිසිලණය ගැන. හරි. අපි එන්නේ කතා කරන උදේ වා සිසිලණය ගැන. දැන් වා සිසිලණය ගැන කතා කරනකොට හරි. වා සිසිලණය ගැන පොඩ්ඩක් අපි කතා කරන්න යන්නේ. දැන් වා සිසිලණය ගැන කතා කරද්දී අපිට ඒ පිළිබඳව සාකච්ඡා කරන්න හොඳම සාක්ෂි මම එතන ඉන්න කලින් තව උදේ දරුවක් කිරීමකුත් කරන්නම්කෝ. හරි. පොතේ දැන් ඔයාට හරි. දැන් මම ඔයාට මම පැහැදිලි කිරීමක් කරනවා. ඒ තමයි දැන් දරුවනේ ඔටෝමොබයිල් වල දැන් අද දවසයි ලබන සතියේ කතා කරද්දී මම සිලබස් එකේ ඔටෝමොබයිල් ටික ඉවර කරනවා. එතකොට ඔටෝමොබයිල් ටික මම ඉවර කරන්නේ ඔයාට මම දෙනවා දැන් අද පන්ති ඉවරනාට පස්සේ අදයි අද මොකද හෙට හෙට දවස් තුල මම ඔයාගේ ඒ කියන්නේ මේ මාසෙට පේමන්ට් කරපු හැම දරුවෙකුටම ඔයාගේ ඊමේල් එක මට දාන්න මම ළඟ මම දැන් තියෙනවා පොකට මට දාන්න ඒ ඊමේල් එකට තමයි මම ඔයාට ලෙසන් එකේ වීඩියෝ පැක් එක මම ඔයාට දානවා මේ දවස් ටිකේ දිවාඩු නිසා ඔයාට ලස්සනට නෝට් එක ටියුට් එකේ කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙයි ලෙසන් එකේම මම ලෙසන් එකේ ඉතිරි ටිකම මම ඔයාට ඔහොම දාලා ඔයාගේ මම වීඩියෝ ටික මම ලස්සනට පැක් කරලා ඔයාට මම ලබා දීම සිද්ධ කරනවා. එතකොට ඔයාට ටියුට් වල තියෙන වැඩ සේරවටි කොට ආවරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම මුලින් ඉඳලා ඔයාට වීඩියෝ පැක් එක මම දැන්ම ගන්නකෝ ලයිව් ගන්නකෝ දේවලුත් එක්ක වීඩියෝ පැක් එක මම ඔයාට දානවා හෙට දවස් වගේ ඇතුළත. එතකොට ඔයාට ටියුට් එකේ වැඩ ඔහොම ඉවර කරගන්න පුළුවන්. ලබන සතිය වෙද්දී ලස්සනට නෝට් එක ගහලා ඉවර කරන්න පුළුවන් ඔයාට. එතකොට ලබන සතිය වෙද්දී ඔයා ටියුට් එකේ වැඩ ටික ඉවර කරගන්නවා. සැප්තැම්බර් මාසේ තියෙනවනේ. සැප්තැම්බර් මාසේ වෙද්දී මම ඔයාගේ ඉලෙක්ට්‍රිකල් කොටස වැඩ පටන් ගන්නවා. පැහැදිලිනේ? ඒ කියන්නේ දැන් මම කරන්නේ මේ මාසයට තව අඩයි අද දවසේ දැන් ඉවරයිනේ තව චුට්ටකින් ලබන සතිය වෙද්දී තව එක සතියක් ඉන්න තියෙනවා. ඒ සතිය ඇතුළත මම ඒ ඔයාට ඔය පාඩමේ වැඩ ටික ඉවර කරන්න අවශ්‍ය සේරම වීඩියෝ ටික ඔයාට ලබා දීම කරනවා. ඒ කියන්නේ හෙට දවසේ ඉඳලා තමයි ඔයාට වීඩියෝ ටික දානවා. එතකොට ඔයාට මේ සතිය ඇතුළත නිවාඩුව නෝට් එක දාගන්න පුළුවන් ලබන සතිය වෙනවා. පැහැදිලිද? එහෙම කරගත්තාම පාඩුවට මොබයිල් දෙවෙනි කොටසේ වැඩ ටික ආවරණය කර ගන්න පුළුවන්. ඒතර පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස හරි පිළිවෙලින් දරුවන වාට ඔටෝ මොබයිල් එකේ මම වීඩියෝ පැක් එක මම හිතන්නේ වීඩියෝස් 18ක් කින් වීඩියෝස් 18ක් තියෙන වීඩියෝ 18ම මම වාට වෙන වෙනම දානවා. ඔයා වීඩියෝ 18 බලලා ලස්සනට ටියුට් එකේ වැඩ ටික ඔයා කම්ප්ලීට් කර ගන්න තියෙනවා. පැහැදිලිද? එතකොට ඔයාට මේ වෙනකොට ගැටලුවකින් තොරව වැඩ ටික ලස්සනට කර ගන්න පුළුවන් වෙයි. හැම දරුවෙක්ම පිළිවෙලට මේ වැඩ ටික කරගන්න. එහෙම කරගෙන කොහොම හරි මේ සිලබස් එකේ ඔටෝමොබයිල් ටික ලස්සනට කරගන්න. ඊට අමතරව ඔයාට ඉලෙක්ට්‍රිකල් වල අපි සැප්තැම්බර් මේ ඔක්තෝබර් මාසේ ඉලෙක්ට්‍රිකල් ටික පටන් ගන්නවා. ඔයා ඒකට සෙට් වෙන්න. එතනින් එහාට මම කරන වැඩ පිළිවෙල ගැන කියන්නම්. කොහොමත් ලබන අවුරුද්දේ මාර්තු
උපරිම අප්‍රේල් මාසෙ වගේ වෙද්දි මම ඔයගෙ සිලබස් එක ඉවර කරනවා. එතනින් පස්සේ තමයි ඔයාලට මම ඔන්ලයින් රිවිෂන් එක පටන් ගන්න. ඒතර ඔන්ලයින් රිවිෂන් එක පටන් ගත්තට පස්සේ ඒ හරහා අපි ප්‍රශ්න පත්‍ර සියල්ලක්ම සාකච්ඡාව තමයි ඉදිරියේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයා නොපමාව අනිවාර්යයෙන් මේ සඳහා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න පත්විවරට. පැහැදිලිද? හරි. එහෙමයි වැඩේ කතා කරගෙන යන්න දෙන්නේ. එතකොට හරි. හොඳයි. එතකොට හරි. සිසරණ පද්ධතියට අදාළව මම සිසරණය ගැන කතා කරලත් අද අපිට වාසසිරණේ වැඩ ටික ඉවර කරන්න බැරි වෙන සීන් එකක් නේ තියෙන්නේ. හරි. ඒ නිසා මම මෙහෙම කරන්නම්. මම අදට මෙතනින් ඔයාලගේ වැඩ ටික ඉවර කරන්නම්. හරි. මෙතනින් ඔයාලගේ වැඩ ටික මම අද ඉවර කරනවා. ඉවර කරලා මම අද අද රැ පුළුවන් වුණොත් හෝ හෙට දවස් ඇතුළත මම ඔයාට ඔයාගේ ප්‍රයිවට් ලින්ක් හැම එකකටම ඔයාලා දැන් පන්තිනේ හැමෝම මට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඉවරලා තියන්න. ඔයාල හැමෝටම ඔය ටියුට් එකේ වැඩ ටික ඉවර කරගන්න අවශ්‍ය වීඩියෝ පැක් එක මම ඔයාලට ලබා දීම සිද්ධ කරනවා. අද සහ හෙට දවස් අද පුළුවන් අද දානවා නිතර හෙට දාන්නම්. ඊට පස්සේ ඔයාලා වීඩියෝ ටික ගත්තට පස්සේ ලෙසන් එකේ ටියුට් එක වැඩ ටික වඩා ආවරණය කරගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එතකොට අද සහ මේ සතියයි ඊළඟ සතියයි සති දෙක භාවිතා කරලා ඔයාලා ටියුට් එකේ මම දෙන වීඩියෝ පැක් එකට අනුව ඔයා සෙල්ෆ් ස්ටඩි කරලා ඔයා ටියුට් එක වැඩ ටික වැඩ කරගන්න. ඔක්තෝබර් මාසෙ සූදානම් වෙන්න ඉලෙක්ට්‍රිසිටි පටන් ගන්නවා. මූලික විදුලි තාක්ෂණයේ කොටස අපි රිවිෂන් මේ ඔන්ලයින් එකේ පටන් ගන්නවා 25 ඔයාලට ඔක්තෝබර් මාසෙ මුල ඉඳලා. ඒතර ඔක්තෝබර් මාසෙ මුල ඒකට සෙට් වෙන්න. ඒතර මේ සති දෙකේ මම දෙන වීඩියෝ ටික දාගෙන ඔයා ටියුට් එකේ වැඩ ටික ආවරණය කරගන්න. පැහැදිලිද? මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඔයාලට WhatsApp කරන්න. මොනවා හරි අවුලක් තිබුණොත්. පැහැදිලි? හරි. එහෙනම් පොදේ මම අදර මෙතනින් වැඩ ටික අවසන් කරන්නම්. ලබන සතියේ වෙද්දි ඔයා ටියුට් එකේ වැඩ ටික ඉවර කරගන්න. සේරමම වීඩියෝ පැක් එක වට දෙනවා. ඔයාගේ ඊමේල් එකට මම මේ ටික මේල් කරනවා. පැහැදිලිද? හරි. I want to